අද පුවාලට කියල දෙන්න යන්නේ වකුගඩු අකර්මණ්‍ය වීම පිළිබඳවයි. වකුගඩුවක ප්‍රධාන කාර්ය වන්නේ අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම, ශරීරයේ වැඩිපුර දියරද ඉවත් කර විද්‍යුත් විච්ඡේදකයේ මෙන්ම ඇසිඩ් පදනමේ තුලිත බව පවත්වාගෙන යාමයි. මෙම කාර්යයන් කිරීමේ හැකියාව අඩුවීම වකුගඩු වක්‍ර අකර්මණ්‍යතාවය කියලා හඳුන්වන්න පුළුවන්. වකුගඩුවේ රුධිර ක්‍රියාටින් මට්ටම වගේම යූරියා මට්ටම වකුගඩුවල නිසි ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා. ඒවායේ අගය වැඩිවීම වකුගඩු දෙකේම පැවතිය යුතු ක්‍රියාකාරීත්වය අඩු බව තීරණය කරනවා. එක් වකුගඩුවක් අකර්මණ්‍ය වූ විට වකුගඩු අකර්මණ්‍ය වී ඇතැයි ඔබ සිතනවාද? ඇත්තෙන්ම එහෙම වෙන්නේ නැහැ. වකුගඩු දෙකෙන් එකක් අක්‍රිය වූ විට හෝ එක් වකුගඩුවක් ඉවත් කළහොත් සමස්ත වකුගඩු පද්ධතියටම බලපෑමක් ඇතිවේයයි කිව නොහැකි වන්නේ නිරෝගී වකුගඩුව වකුගඩු දෙකෙන්ම කරන කාර්යභාරය ඉටු කරන නිසයි. වකුගඩු අකර්මණ්‍ය වීම ප්‍රධාන ප්‍රභේද දෙකකින් අපිට හඳුන්වන්න පුළුවන්. තීව්‍ර වකුගඩු අකර්මණ්‍යතාවය වගේම නිදන්ගත වකුගඩු රෝගය ලෙස එය හඳුන්වන්න පුළුවන්. තීව්‍ර වකුගඩු අකර්මණ්‍යතාවය පිළිබඳව කතා කිරීමේදී අපි කලින් සඳහන් කර විදිහට තීර්ව වක්‍ර අකර්මණ්‍යතාවය මෑතකදී නම් කරන ඇති ආකාරයට තීර්ව වකුගඩු තුවාල වීම කෙටි කාලයකදී ශරීරයේ විස්තරද අසමතුලිතතාවයන් නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය කෙටි කලකදී අඩුවීම වගේම ක්‍රියාකාරීත්වය නැතිවී යාම දක්නට ලැබෙනවා. මේ වර්ගයේ වකුගඩු අක්‍රියතාවය සාමාන්‍යයෙන් තාවකාලිකයි. බොහෝ රෝගීන් මෙම වකුගඩු ක්‍රියාකාරීත්වයට නිසි ප්‍රතිකාර මගින් සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳව කතා කිරීමේදී මාස කිහිපයක සිට අවුරුදු ගණනක් දක්වා වකුගඩු ක්‍රියාකාරීත්වය සෙමින් වන අක්‍රිය වීමේ වර්ධනය සහ ආපසු හැරවිය නොහැකි වකුගඩු ක්‍රියාකාරීත්වය නිදන්ගත වකුගඩු රෝගය කියලා කියන්න පුළුවන්. මෙය සුව කළ නොහැකි නමුත් වකුගඩු රෝගයේ වකුගඩු අකර්මණ්‍ය වීම සෙමෙන් දිගින් දිගටමයි සිදුවන්නේ. දිගු කලකට පසු වකුගඩු ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවතන අවධියකට පැමිණෙනවා. මෙම උත්සන්න සහ ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයට පැමිණෙන විට මෙම රෝගය හඳුන්වන්නේ වකුගඩු රෝගයේ අවසාන අවස්ථාව විදිහටයි. වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් වීම ඔබ කොයි කාටත් ඉතාමත් වැදගත් සංදිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වකුගඩු රෝගය ඇති වූ විට ඔයාට කරන්න පුළුවන් ප්‍රතිකාරයන් පිළිබඳව කතා කිරීමේදී හාතාවාරිය අල, වැලුක්, ගුකොටු මුල්, ඊතන මුල්, කිරිබඳු අල, ඕලු අල, කෙකටිය අල කියන මේවා කලන් එකයි මංචාඩි 15කින් අරගෙන වතුර පතාට එකට සිඳවා මී පැණි එක්කර පානය කරන්න ඕනේ. ඊට අමතරව ඉරමසු, හාතාවාරිය, කෙකටිය, ඉරිවේරිය, කිරිබඳු දළු, නෙරෙන්චි මුල් කලන් දෙක බැගින් ගෙන වතුර පතාට එකට සිඳවා සීනි මුසුව ලබා දෙන්න ඕනේ. ඊට අමතරව එනසල් චූර්ණ කර කුරුම්බා වතුර දෙන්න ඕනේ. එලකිරෙන් හෝ කෙසෙල් අල යුෂෙන් මෙය හොඳටම ගුණදායක වෙනවා. එනසල්, පොල්පලා, ගල් සෙවෙල, වග පුල් කියන මේවා සමව අරගෙන චූර්ණය කරලා හාල් පාන් දියෙන් දෙන්න ඕනේ. ඊට අමතරව පුහුල්, වැල්,
දියනෙලා කොටා මිරිකා ඊට එනසල් චූර්ණය දම පානය කරන්න දෙන්න ඕනේ. රසකිඳ කලන් 12ක් අරගෙන වතුර පතාට එකට සිඳවා කකාරා ගල්තිවල චූර්ණය දමා පානය කරන්න දෙන්න ඕනේ. පුහුල්වැල් කලන් 12ක් අරගෙන වතුර පතාට එකට සිඳවා කකාරා ගල්සෙවෙල් චූර්ණය කර පානය කරන්න දෙන්න ඕනේ. ඊට අමතරව මුරුංගා, ලුණු වරණ, පොල්පලා, රත්නිටොල්, මහා බුරුද, සුළු බුරුද, කටුවල් බටු, නික, එඬරු, කටු කරඬු, නෙරෙන්චි කියන මේ ඖෂධයන්ගේ මුල්ද පිප්පිලි කලඳක්ද අරගෙන වතුර පතාට එකට සිඳවා පානය කරන්න දෙන්න ඕනේ. අලු කෙසෙල් අල, කිතුල් බොඩ, කිතුල් හකුරු, වැටකේ බොඩ, කොහිල අල කියන මේ ඖෂධ කලන් දෙකයි මංජාඩි අටපැකින් අරගෙන වතුර පතාට එකට සිඳවා පානය කරන්න දෙන්න ඕනේ. ඒ වගේම ලුණු වර්ණ පොතු සහ ලුණු ස්වල්පයක් දම කොටා කඩ බැඳ කඩපින්මේ තම්බා මතු උණුසුමෙන් යටිබඩ තැවීම සිදු කරන්න ඕනේ. ඒ වගේම සිද්ධාර්ථ තෛලය උණුදියෙන් හෝ සාරණ කෂායෙන් දීම යහපත් වෙනවා. ඊට අමතරව දෙබටු, නෙරෙන්චි, එඬරු, යකුරු, ඉලුක්, හීම්, පුවට්ටා, බැබිල කියන මේ ඖෂධ කලන් එකයි මංජාඩි හතබැගින් අරගෙන දිය අටපතකට එලකිරි පත්ත දෙකක් වක්කර කකාරා කිරි පමණට අරගෙන තිප්පිලි චූර්ණය වගේම ගිතෙල් මිශ්‍ර කොට වළඳන්න ඕනේ. ඊට අමතරව හාතාවාරිය අල, කෙකටිය අල, ඇල්වි මුල්, උක් මුල්, නෙරෙන්චි, කිරිපඳු අල, කුසිතන මුල්, වැලුක් මුල් කියන මේවා කලන් එකයි මංජාඩි 10 බැගින් අරගෙන වතුර පතාට එකට සිඳවා සීනි හෝ මීපැණි ලබා දෙන්න ඕනේ. උක්, වැලුක්, රම්බුක්, කුසතන, නීරමුල්ලි, බැබිල, රණවරා, පොල්පලා, කහඹිලියා, ඉරමුසු කියන මේවායේ මුල්ද වැල්මි, නෙල්ලි, කිරිපතු අල, අරලු, ඇහැලපොතු, අලු කෙසෙල් අල, ලුණු වර්ණ පොතු, ඉඟිනි, සුදු හඳුන්, මුද්දරස් පළම්, නෙරෙන්චි කියන මේවා කලන් 12 බගින් අරගෙන සමව කිරාගෙන වතුරු පතාට එකට සිඳවා යවකාර මෙන්ම වෙඩිලුණුද, පුෂ්කර සහ කරල් හැබ අලුද කලතා දෙන්න ඕනේ. ඊට අමතරව උප්පැණි, කිතුල් පැණි, මී පැණි, එලකිරි, අමු ඉඟුරු යුෂ, කිතුල් පොඩ යුෂ, ඉඳි පොඩ යුෂ, අමු නෙල්ලි යුෂ, තැඹිලි වතුර, දොඩම් ඇඹුල් පත බැගින්ද කළුදුරු, සුදුදුරු, කරාඹු නැටි, සාදික්කා, වසවාසි, එල ඔන්ද මුල්, පිප්පිලි, වැල්මි, කොට්‍රන්, අජ මෝද කලන් දෙක බැගින් අරගෙන කකාරා දෙන්න ඕනේ. තවද පොල්පලා, ඇහැල, නෙරෙන්චි, අරලු, අක්ක පාන, බෙලිගැට මද, වැල් කසඹිලියා මුල් කියන මේ ඖෂධ කලන් එක බැගින් අරගෙන වතුර පතාට එකට සිඳවා දීමෙන්ද දැවිලි සහිත වේදනාවෙන් වගේම මූත්‍රා කුච්ච, වකුගඩු රෝගයට ප්‍රතිකාර ලඟා කර ගැනීම හැකියාව ඔබට පවතිනවා. චන්ද්‍ර ප්‍රභා වටිය, පොල්පලා, නිරමුල්ලි, රසකිඳ, ලුණු වරණ පොතු කියන මේවායින් එකක් තම්බාගත් දියෙන් දිනකට දෙවරක් පානය කිරීම මගින් වකුගඩු රෝගයෙන් බේරීමේ හැකියාව ඔබට පවතිනවා. ඊට අමතරව සාරණ, අරලු, මිරිස්, අත්තන, රුක් අත්තන පොතු, නික පොතු කියන මේවා සම ප්‍රමාණවලින් අරගෙන මෝරුවෙන් අඹරා, ගින්න, කකාරා, මදු උණුවෙන් යටිපඩ ප්‍රදේශයේ ආලේප කරන්න ඕනේ.
එමගින්ද වකුගඩු රෝගීන් මිදීමේ හැකියාව ඔබට පවතිනවා. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.